ආයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂානිඩම ගෙදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල රාජ්‍ය යාන්ත්‍රණයෙන් ජනතා අපේක්ෂා ඉටු විය යුතුයි ජනපති අවධාරණය කරයි තිරිඟු පිටිත් හිඟ වෙයි බේකරි නිෂ්පාදන දැඩි අර්බුදයක යුගතනවි කිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීම අවසන් ප්‍රථමින් අවධානය දේශීය පුවත් වෙත රාජ්‍ය යාන්ත්‍රණය තුලින් ජනතා අපේක්ෂා ඉටුවනු දැකීම තම බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරයක් වැඩ කිරීමට කැමති බවයි ජනාධිපතිවරයා පවසන්නේ ඒ රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව රාජ්‍ය නිලධාරීන් සමග පැවති විශේෂ හමුවකදී राज्य इदिरी सलसुम पिलिबंद देनवत किरीमट राज्य निलधारीन समग जनाधिपति कार्यालय ती विशेष हमुवक संविधाने करतिबुना ए जनाधिपति गोठाबे राजपक्ष महतागे प्रधानत्वेन තරුණ තරුණයන් හැටියට රාජ්‍ය සේවයට බැඳුනම ඒ අය ගොක් වැඩ කරන්න කැමති හැබැයි ඒ අයගින් වැඩ ගැනීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ නිලධාරීන් උනාම මම දන්නවා මුලින්ම ඒ අයට නායකත්වයක් දෙනවන ඒ අයව නන්දු කරවනවන ඒ අයගේ උපදේශ දෙනවා නම් ඒ අය කරන දේවල් ගැන අගය කරනවා නම් නිලධාරීන් වැඩ කරනවා පහළම ඒ අයව දිරිගැන්වීම උපදේශ දීම ඒක ඉහළ මට්ටමේ ඉඳලා පහළට යන්නට ඕනේ මම ඇත්තටම තීරණය කරේ විවිධ ආයතන වලට ගිහිල්ලා ඒ අයට දිරිගන්වන්නට ශ්‍රී ලංකා මණිකා ස්වර්ණාභරණ සංගමේ නියෝජිතින් පිරිසක් ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා ඒ ලබන 26 වනදා පැවැත්වීමට නියමිත ඩුබයි එක්ස්පෝ ප්‍රදර්ශනයේ සපාය දිනය පිළිබඳව දැනුවත් කිරීම සඳහායි ඩුබයි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ලබන 26 වනදා පැවැත්වෙන සපාය දිනය පිළිබඳව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මැණිකා ස්වර්ණාභරණ සංගමේ නියෝජිතයින් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා ඒ අර්ලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකාවේ නිල් මැණික් සඳහා ලොව පුරා පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් නිල් මැණික් වලට සමගාමීව සංචාරක ප්‍රවර්ධනය මෙහි ප්‍රධාන ඉලක්කයක් යනුව පෙබරවාරි මාස 26 වනදා ඩුබයි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය සපයා දිනයේ වෙනුවෙන් වෙන්වන අතර එහිදී මෙරට ප්‍රධාන මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් 11 දෙනෙකු මෙරට ඉතා වටිනා මැණික් ගල් 25ක් එහි ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. විදුලි අර්බුදයේ පිටුපස මාෆියාවක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිසත්නායක මහතා පවසනවා. ඉන්ධන අර්බුදයේද ඉතා බරපතල තත්වයක් රට තුළ නිර්මාණය කර ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. සිත ටීවී ඔස්සේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා. විදුලිය මේ තරම් අර්බුදයකටපත් වෙන්නේ විදුලිය තුළ මාෆියාවක් තියෙනවා කියලා ඔබට පෙනුනේ නැද්ද? ඔබ අමාත්‍ය දුහුර පවා දරන කාලය තුළ 100%ක්ම විදුලි මාෆියාවක් තිබෙනවායි කියන කතාව යථාර්ථයක්. ලංකාවේ විදුලි ජනනය කරන්න ඕනේ මෙගවට් 4000ක විවිධ ආකාරයෙන් බලශක්තිය නිෂ්පාදනය කිරීමේ විදුලි බලාගාර තිබෙනවා. මේ වෙලා තිබෙන්නේ එකම එක ප්‍රශ්නයක්. මේ වගේ නියන් කාල හැමදාම මේ කාලේ එනවා. හැබැයි යම් ආකාරයක විදුලි අර්බුදයේ නිර්මාණය වුණේ රජය නියමාකාරයෙන් මේක සැලසුම් කරගැනීමට නොහැකි වීම. එක පැත්තකින් හැම විටම කියවෙන කතාවක් තමයි විදුලි බල මණ්ඩලයේ විශාල මාපියාවක් තියෙනවායි කියලා. හැම විටම කැමති වෙන්නේ ඉන්ධන හරහා විදුලිය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියකට වැඩි අවස්ථාවක් දෙන්න. ගල්ලඟුරු හෝ ඉන්ධන. ඉන්ධන. මොකද හේතුව ඒවා හරහා පුජලිකංශයෙන් යම් ආකාරයක ලාභ ප්‍රයෝජන ලැබෙනවායි කියලා කතාව තියෙනවා. සූර්ය තාප විදුලිය නිෂ්පාදනය කරන්න මෙගවට් 1400ක යෝජනා දැනටමත් විදුලි බල මණ්ඩලය සතුව තිබෙනවා. ඒ යෝජනා පුජලිකංශයෙන් ඉදිරිපත් කරපු යෝජනා ඒවට අනුමැතිය දෙන්නේ නැහැ කියලා. මෙගවට් 50ක පමණ දැනට ධාරිතා එක් නොකළ සවි කරපු සෝලා පැනල්ස් තියෙනවා. ඒවට අනුමැතිය දෙන්නේ නැහැ කියලා. මොන අපරාධයක්ද කියලා බලන්න. අපිට නවීන තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් ලෝකේ රටවල් පාවිච්චි කරනවා විදුලි බලය විවිධ ආකාරයකට සමහර ලාවට නැව ගෙනල්ලා වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනද පාරු ගෙනල්ලා වෙන්න පුළුවන් සුළං මාර්ගිකව වෙන්න පුළුවන් ඉතින් ඉක්මනින් ඒ කටයුත්ත කරන්න පුළුවන් අපි ආවේ මීට වඩා ලොකු දේවල් මේකේ කරන්නේ අපි දැක්ක බොහෝ දේවල් වියත්මක පව ප්‍රකාශ කළා මීට වඩා තාක්ෂණ ඉදිරියට යන ක්‍රම ඔවුන් හඳුන්වා දෙන බව කිව්වා නමුත් ඇයි ඒව හඳුන්වා දෙන්නේ නැත්තේ මෙතන තමයි ප්‍රශ්නේ. සිවිනි සංශෝධනයේ ගණන්ලම් රටේ තීන්දුව తీරන ගන්න බැරුව හිර වෙලා තියෙන දේවල් සම්පූර්ණයෙන් විසි කරලා දාලා රටට අලුත් ගමනක් යන්න තමයි මේක කරන්න කියලා කිව්වා. මං කියන්නේ දැන් ඒක කරන්න පුළුවන්. මොකද ජේආර් ජයවර්ධන ජනාධිපතිතුමාටත් වඩා වැඩි බලතල තියෙන ජනාධිපති අනතුරක් තිබෙන්නේ. එතකොට දැන් මේකත් එක්ක ඇයි ওই විදිහට හිතන්නේ නැත්තේ කියන එක මට ප්‍රශ්නයක් වෙනවා. වාර්තාගත විදිහට ඉතිහාසයේ වැඩිම උද්ධමනයක් වාර්තා කරනවා 16.8ක් ජනවාරි මාසයේ වාර්තා කරනවා ආර්ථිකයේ සුක්කානම අපිට කොහෙන්ද ගිලිහෙන්නේ මන්ත්‍රී. මහා
වලදී උද්දාමනය ඔය වගේ දෙක තුන් ගුණයකින් වැඩි විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය වල දැන් ඩීසල් පෙට්‍රල් මිල තුන්වෙනි වතාවටත් වැඩි කරන්න යනවනේ මේ දව පැය කීපයකද කියලා කියන්න දන්නේ නැහැ ඔය කියන්නේ මේ මුට්ටිය දාලා බලන්න ඩීසල් පාවිච්චි කරන වැඩි ඒක සීමා කරන්න දැන් අලුත් කතාවක් හදනවා ඒක මෙච්චර ප්‍රමාණයයි කාර් පාවිච්චි කරන්නේ මේ මිනිසුන්ටත් මේ බර දරන්න බෑ ඒක නිසා ඒගොල්ලන්ගෙන් බදු ගන්න ඕනේ අර මිනිස්සු බේරන්න කියලා අලුත් කතාවකුත් හදනවා මදුල්ම ඒ කියන්නේ දැන් ඡන්දේ දෙනකොට ඔහොම බැලුවද නෑ ඒක තමයි ප්‍රශ්නේ තිබෙන්නේ යකතනිවි ගිවිසුමට එරෙහිව ගුණකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දින අවසන් කළා. කෙරවල පිටිය යකතනිවි බලාකාරයට අයත් රජයේ කොටස් වලින් 140ක් ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවා. අදාළ පෙත්සම් සලකා බැලීම අවසන් කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා. එම පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දෙන්නේද නැත්ති යන නියෝගය දින නියමිකින් තොරව කල් දෙමීමද සිදු වුණා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවනික අලු විහාරයේ ප්‍රියන්ත ජයවර්ධන විජිත් මලල්කොඩ සහ LTB දෙහිදෙනිය යන මහත්තුරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල් ඉදිරියේදී මෙම පෙත්සම් සලකා බැලීම අද අවසන් කෙරුණා. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමු බණ්ඩාර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ වෘත්ති සමිතිය ඇතුළු පාර්ශ්ව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සම් වල වගුත්තර කරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සමාජිකින් යුගතනවි බලාකාරයේ හිම වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ් එම සමාගමේ කොටස් පවරනු ලැබූ ඇමරිකානු සමාගම වන නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ කෙරවල පිටියේ යුගතනවි බලාකාරයේ අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස් වලින් 140ක් වගුත්තරකාර ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවයි. මෙම තීරණය ගැනීමට පෙර ජාතික ආර්ථිකය සහ ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට වගුත්තරකාර අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවද ඔවුන් පවසනවා. අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරිය වගුත්තරකාර ඇමරිකානු සමාගම වෙත පවරා දී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම් කරුවන් මෙම කොටස් පැවරීමේදී විධිමත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර නැති බවද සඳහන් කළා. මේ හරහා අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය තුළ පවතින පාරදෘශ්‍යභාවය පිළිබඳව බරපතල ගැටලු මතුවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එබැවින් අමාත්‍ය මණ්ඩලය විසින් කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණය තුළින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ. එමෙන්ම යුගතනවි බලාකාරයේ සතු රජයේ කොටස් පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන්ද ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. රජයේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිභාර පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. රජයේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිභාර බදු පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති අනුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි තීන්දුව කොට ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2ක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි සමගි ජන බලවේගයේ මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමු කර තිබෙන්නේ. මෙහි වගඋත්තර කරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම් කරු කියා සිටින්නේ රජයේ විසින් අධිභාර බදු පනත් කෙටුම්පත යනුවෙන් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි. එම පනත් කෙටුම්පත මගින් වාර්ෂිකව රුපියල් මිලියන 2000කට අධික ආදායමක් උපයන සමාගම් වලින් 25%ක අධිභාරයක් අය කිරීමට යෝජනා කර ඇති බවද පෙත්සම් කරු පෙන්වා දෙනවා. සේවක අර්ථසාධක අරමුදල් මෙන්ම තවත් සේවක සුබසාධක අරමුදල් සමහරක්ද මෙම බද්දට යටත් කොට ඇතැයි පෙන්වා දෙන පෙත්සම් කරු ඒ තුලින් සේවක සුබසාධනයට දැඩි අගතියක් සිදුවන බවට චෝදනා කරනවා. අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයකින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පෙත්සම් කරු සඳහන් කර තිබෙනවා. එබැවින් අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2ක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම් කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී අලුත් පනතක් ඉදිරිපත් කරා විශේෂ අධිභාර පනත. මේ රටේ විශාල සමාගම් වලින් ඒ අධිභාරයක් පනවන්න තමයි මේ පනත ගෙනාවේ. මේකට අයිති වෙනවා මේ රටේ වැඩ කරන ජනතාව දාඩිය හෙල්ලා මහන්සියෙන් ඉතුරු කරපු ETF සහ EPF සේවකාර්ථසාර අරමුදලෙත් බාරකාර අරමුදලෙත් මුදල් ට්‍රිලියන 3ක්
ඒකෙන් හම්බ වෙන ලාභෙන් 25ක් බදු ගන්න කටයුතු. රජයේ මේ යටතේ බිලියන 50ක ආදායමක් බලාපොරොත්තු වෙන කාගෙන්ද මේ බලාපොරොත්තු වෙන්නේ? වැඩ කරන ජනතාවගේ හම්බ කරන මුදලෙන් ඉතුරු කරපු මුදලෙන් මේ බද්දාය කරන්න. මේ සම්බන්ධව අධිකරණයට අද කරුණු ඉදිරිපත් කරා. මේක රජයේ පැවසුව සේවක අර්ථසාධක අරමුදලත් භාරකාර අරමුදලත් මේකෙන් අයින් කරනවා කියලා. නමුත් ඊයේ පණත් ඉදිරිපත් කරා දෙක අයින් කරලා තිබ්බේ නැහැ. ඒක නිසා සමගි ජන බලවේගයේ විදියට මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් අද අපි අධිකරණයට නඩුවක් ගොනු කරන්න කටයුතු කරනවා. රට තුල තවමත් අත්‍යවශ්‍ය භාණ්ඩ රසක හිඟයක් පවතිනවා. කිරිපිටි සහ තිරිඟු පිටිත් ඒ අතර ප්‍රධානයි. තිරිඟු පිටි හිඟවීම හේතුවෙන් මේ වෙද්දී කෙටි ආහාර රසක මිල ඉහළ ගිහින් සාමාන්‍යයෙන් අපේ රටේ දෛනික රාජකාරිවල නිරත වන පිරිස් කෙටි ආහාරවලට තමයි පුරුදු වෙලා ඉන්නේ. ඒ කාර්ය බහුලකම හින්දා වෙන්නත් පුළුවන්, මුදල් නැතිකම හින්දා වෙන්නත් පුළුවන්. මේ වෙද්දී පරිප්පු ඇටේ ඉඳලා බඩු මිල අහස උස්සට නැගලා තුන් වේලටම බත් ආහාරයට ගන්න දැන් දෙපාරක් හිතන්න වෙලා. මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩුවක් නම් නැහැ. හතර පහ දෙනා ඉන්න පවුලක කුසගින්න නිබා ගන්න හදිසියට ගන්න පාන් ගෙඩියක මිල රුපියල් 100කට ආසන්න වෙලා පාන් පිටි මිලත් පා වෙනවා. නිසි මිලක් නැහැ. මේ වෙද්දි තිරිඟු පිටි හිඟකම හේතුවෙන් කෙටි ආහාර මිල ඉහළ ගිහින් මේ ගැටලුවේ කවුරුත් නොහිතන පැත්තකුත් තියෙනවා. මාතර ඉඳන් කොළඹ ආවත් නුවර ඉඳන් කොළඹට ආවත් දුර ගමන් සේවා බස් රථවල පැය 4 5 තම කාලය බෑ වෙනවා. මහන්සිය නිබා ගන්න සාමාන්‍යයෙන් මේ දුර ගමන් බස් රථ කොහෙන් හෝ නතර කරනවා. ඒ බඩකින්න නිබා ගන්න මොනව හරි පොඩි කෑමක් ගන්න. දැන් ඒකත් නැහැ. මොකද හැම ආහාරයක්ම රුපියල් 10කින් හරි 20කින් හරි ඉහළ ගිහින් පිටි හිඟ හින්දා කෑමත් හිඟයි. මේ ගැටලුව හින්දා දුර ගමන් බස් රථ මගින්ටත් පැය 5 6 බඩිකින් යන්නම සිද්ධ වෙලා. මේ පිටි හිඟයත් එක්ක පැන නැගෙන එක් පැතිකඩක්. තිරිඟු පිටි හිඟවීම සමග මිල වැඩිවීම ආහාර හිඟවීම හේතුවෙන් බේකරි නිෂ්පාදනකරුවන් මේ ගැටලුව සම්බන්ධව පවසන්නේ මෙවන් අදහසක්. පිටි හිඟයි පිටි නෑ වෙලාවකට පිටි සෞතුයි කෑම බහිනවා මිල වැඩි කියලා කෑම යන්නේ නෑ බඩු ගණන් පිටි මිටික් අපි මෙහට ගේන්නේ 6600 6300 6400 එක එක රැංගවල එක එක ගණන් කර්මාන්ත කරන්න නම් අවුරුදු 18ක් 18ක් කරනවා එදා ඉඳලා ඉතින් කෑම සෞතුන්නේ නෑ දැන් තමයි ඉතින් මේ මාස 3-4 ගෙනලා තමයි ඉතින් මේ කෑම සෞතු වෙන්න ආවේ මේ අතර තිරිඟු පිටි හිඟයේ සෙම බේකරි නිෂ්පාදන ආශ්‍රිත ගැටලු ගැන බේකරි නිෂ්පාදන සංගමයේ සභාපති මෙලෙස අදහස් දැක්වුවා විශේෂයෙන්ම තිරිඟු පිටි හිඟයක් තියෙනවා පහන් පිටි හිඟය ඉතාමත්ම උග්‍රයි අද වෙනකොට පහන් පිටි කිලෝ එකක් නිකන් කළු කඩවල විකිනවා රුපියල් 170ට 80ට ඉතින් මේ පාලම් මිල ඉවත් කිරීමත් සමගම මේ ගසා කෑමක් බඩපත් වෙලා තියෙනවා මේ අතර බේකර නිෂ්පාදන සම්බන්ධ ගැටලු හේතුවෙන් බොහෝ දෙනෙකුගේ රැකියාවද අතරමඟ නතර වෙලා කියලයි කඩහිමියන් පවසන්නේ. පිටි මිල ගණන් වැඩි ඉඳලා මිල වැඩි වුණේ ඉඳන් දැන් බිස්නස් අඩුයි. වැඩදාමත් අඩුයි වැඩදාම ගණන්ුත් වැඩි. ඒ නිසා බඩු ගණන් නිසා තමයි ඔක්කොම එච්චුව. පාන් පිටි තමයි මෙතන තියෙන කරදරේ. පාන් පිටි ටිකක් ඉනායි මතය උනාට පාන් පිටි ගණන් වැඩි. අපිටත් මේ කැම ආදන්න පොඩි ප්‍රශ්නයක් කරලා තියෙනවා පාන් පිටි අඩු ඉඳලා. රටේ ප්‍රශ්න හැම දෙයකටම මුල ඩොලර් ප්‍රශ්නය නම් ඇයි අපි ඩොලර් හොයන්නේ නැත්තේ? ඩොලර් හොයනවා නම් මෙන්න ක්‍රම අද BBC ලෝක පුවත් සේවය වාර්තා කර තිබුණේ ලන්ඩන් නුවර වෙළඳපළේ කොස් ගෙඩියක් පවුම් 160ක් වැනි ඉහළ මුදලකට අලෙවි වෙන බවයි යුරෝ 160ක් ලෙස සටහන් කර ඇති ලන්ඩන් බරෝ මාකට් ටීමේ කොස් ගෙඩියේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් 36000කට අධිකයි අපේ ගස් යට කොච්චරනම් කොස් ගෙඩි වවුලන්ට කන්න ඇරලා බීම වැටිලා නරක් වෙනවද පාලකයින්ට මේ කොස් ගෙඩියෙන් වත් බුද්ධිය පහළ වේවා කියලයි අපි ප්‍රාර්ථනා කරන්නේ එම පොතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශය යලිත් දහවල් 12ට හමු වෙමු මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් ඔබට සෝදායි දවසක්